කුරක්කන් අවශ්‍ය වෙනවා ලුණු වතුර හකුරු කරාමුණටි කීපයක් සහ ඉනසලටයක් අවශ්‍ය වෙනවා කැකුළු හාල් සල්පයක් අවශ්‍ය වෙනවා මිටි කිස දිය කිරි ලීටරයක් තමයි අවශ්‍ය වෙන්නේ දැන් මම කරන්නේ කැකුළු හාල් ටික හොඳින් සෝදා ගන්නවා සෝදාගෙන ඉවරලා භාජනයකට මම දැන් දා ගන්නවා මෙන්න මේ ආකාරයෙන් භාජනයක් කරගෙන භාජනයට දා ගන්නවා මම ගොඩක් ගන්නේ නැහැ මිටක් වගේ තමයි ගන්න. ඒකට මම වතුර දාලා එකත් ලිපේ තියා ගන්නවා මෙන්න මේ ආකාරයෙන් මම ඒක ලිපේ තියලා ඒක මම හොඳින් ඉන්දර දාලා බෙරි වෙනකන් තම්බා ගන්නවා ඊට අමතරව මම කරනවා දැන් කුරක්කන් හැඳි තුනක් අරගෙන මෙන්න මේ ආකාරයෙන් හැඳි තුනක් මම භාජනයකට දා ගන්නවා දාගෙන ඉවරලා ඒකට වතුර ටිකක් දාලා හොඳින් කලවම් කර ගන්න ඕනේ මොකද නැත්තම් අර බත් එකටම එකපාරට දානකොට කුරක්කන් ටික ඝන වෙන්න බලනවා මෙන්න මේ ආකාරයෙන් දාලා හොඳින් මම කලවම් කර ගන්නවා ඔයාලට දැන් පේනවා ඇති මේ මේක මගේ ක්‍රමේ සමහර අය නම් බත් දාන්නේ නැතුව කැඳ හදා ගන්නවා බත් දාලා හදලා බලන්න හරිම රසයි ඒ කැඳ එක මෙන්න මේ ආකාරයෙන් මම හොඳින් කලවම් කර ගන්නවා මේක අර කැට ගතිය නැති වෙනකන් මෙන්න මේ ආකාරයෙන් හොඳින් දියාරු මිශ්‍රණයක් තමයි එන්නේ මගේ දැන් බත් එකත් හොඳින් බෙරි වේගෙන තමයි එන්නේ මම දැන් මේකට කුරක්කන් ටිකක් දා ගන්නවා මෙන්න මේ ආකාරයෙන් කුරක්කන් ටිකක් දාලා ඒකත් හැඳි ගන්නවා දැන් ඔයාලට පේනවාද රතු පාටට ලස්සනට හොඳට කුරක්කන් ටික මිශ්‍ර වෙලා තියෙන්නේ මම ඒකට දැන් කරම්මු නැටි දෙක තුනයි හින සැලටේකුයි දා ගන්නවා ඒකට මම හකුරු කුඩු කරගත්ත ටිකක් දා ගන්නවා මේකට හකුරු ඔයාලට හකුරු හොයා ගන්න බැයි නම් සීනි දා ගන්නත් පුළුවන් මම දැන් මිටිකිරි සහ දියකිරි මෙතන ලීටරයක් තියෙනවා ඒකත් දැන් කැඳේකට කලවම් කර ගන්නවා ඔයාලට මේක හකුරු දාන්න නැතුව පස්සේ හකුරුත් එක්ක කැඳ පානය කරන්නත් පුළුවන් ඊට පස්සේ ලුණු රස අනුව දා ගන්නවා මෙන්න මේ ආකාරයෙන් හොඳින් කලවම් කර ගන්න ඕනේ ඔයාලට මේක හකුරු නැත්නම් සීනි ටිකක් දා ගන්නත් පුළුවන් දැන් මේ මිශ්‍රණය හොඳින් දියාරු මිශ්‍රණයක් වගේ ඝනකම් තියෙනවා හොඳට දියාරු මිශ්‍රණයක් වගේ කැඳ එක හදා ගන්න ඕනේ මේක ඇත්තටම උදේ ආහාරයක් වශයෙන් ගන්නවා නම් ගොඩක්ම හොඳයි ගොඩක් තරබාරුවා ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ කැඳ පානය කරන්න ගොඩක් කැඳ අඩු කර ගන්නත් පුළුවන් ඒ විතරක් නෙමෙයි දියවැඩියාව කොලෙස්ටරෝල් මේ මලබද්ධය දුරු කරනවා ඒ විතරක් නෙමෙයි ඔයාලා නිතර නිතර මේක ආහාරයට එකතු කර ගන්නවා නම් අපේ ලෙඩ දුක් ගොඩක් අඩු කර ගන්න පුළුවන් ඇත්තටම මගේ දැන් කුරක්කන් කැඳ එක මම හදාගෙන ඉවරයි ඔයාලට දැන් පේනවා ඇති දැන් හොඳ දියාරු මිශ්‍රණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේක දැන් බාගෙන මෙන්න මේ වගේ භාජනයකට තමයි අද පිළිගන්නන්නේ මෙන්න මේ ආකාරයෙන් කැඳ ටික දා ගන්නවා ඔයාලට මේක හකුරුත් එක්ක පානය කරන්නත් පුළුවන් සීනිත් එක්ක පානය කරන්නත් පුළුවන් ඇත්තටම හරිම රසයි ඔයාලත් අනිවාර්යෙන් මේ කැඳ එක පානය කරලා බලන්න ඊට පස්සේ මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා දැන් මම මගේ කැඳ එක හදාගෙන ඉවරයි ඔයාලත් අනිවාර්යෙන් මේ කැඳ එක රස විඳින්න ඒ විතරක් නෙමෙයි උදෑසන ආහාරයක් වශයෙන් ආහාරයට එකතු කරනවා නම් ගොඩක් හොඳයි කුරක්කන් කැඳ එකක් වගේ නෙමෙයි තලපයක් රොටි පිට්ටු වශයෙන් ආහාර වලට එකතු කර ගන්න පුළුවන් ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඔයාලා දන්න කෙනෙක් යාළුවන්ට ෂෙයා කරන්න නැවතත් අලුත් වැඩගත් කියන වීඩියෝකින් හමු වෙමු ඔයාලට බුදු සරණයි